2022 වර්ෂයේට තව බොහොම පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙද්දී අපි මේ කතා කරන්න යන්නේ ලබන වර්ෂය වෙනුවෙන් නිෂ්පාදනය කරනු මෝටොක්‍රොස් ට්‍රැක් වල සෙල්ලම් දාන දැවැන්තයෝ ගැන. ලොව පුරා නියතුරු වෙදින නිෂ්පාදකවරු මේ 450cc එන්ජින් ධාරිතාව යටතේ මෝටොක්‍රොස් ධාවනපතේ තමන්ගේ නම රඳවන්න දරලා තියෙන උත්සාහය මොන වගේද කියලා අපි බලමු. මෙතන අපි යතුරු පැදි වර්ග 11ක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි පටන් ගමු. පීර මොබිලිටි කියන සමාගම විසින් මීට අවුරුදු දෙකකදී පමණ ඉහතදී තමන්ගේ KTM හස්කවාන කියන බ්‍රෑන්ඩ් එකට අමතරව මේ GASGAS කියන බ්‍රෑන්ඩ් එකටත් මොටෝක්‍රොස් ෆීල්ඩ් එකේ ලොකු නමක් හදන්න මාන්සි වෙන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ MC450 බයික් එක නිෂ්පාදනය වෙන්නේ. මේ බයික් එක KTM 450 SXF බයික් එකේ ෆ්‍රේම් එක, මෝටර් පාර්ට්, සස්පෙන්ෂන් වගේ දේවල් වලට බොහෝ සෙයින් සමානයි. 2021ට වඩා 2022දී මේ MC450 බයික් එකේ ලොකු ඉම්ප්‍රූවමන්ට් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒත් මිලනම් සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. මිල ඇමරිකානු ඩොලර් 9599ක් විදිහට තමයි සටහන් කරලා තියෙන්නේ. මේක ලංකා මුදලින් ආසන්න වශයෙන් බදු රහිතව රුපියල් ලක්ෂ 20ක් වගේ සටහන් වෙනවා. අපි මේ ගෙවන 2021 අවුරුද්ද වෙනුවෙන් හොන්ඩ ආයතනය මේ CRF 450R යතුරු පැදිය සම්පූර්ණයෙන්ම අලුත් මුහුණුවරකින් ගේන උත්සාහ කළත් මේ කොවිඩ් ගැටලු නිසා ඒවට අදාළ රිසර්ච් සහ ටෙස්ටිං වලට කාලය යොමු කරගන්න බැරි වුණා. ඉතින් ඒ බාධක ටිකත් එහෙට මෙහෙට කරගෙන මේ එළඹෙන 2022 අවුරුද්ද වෙනුවෙන් අලුත් ෆීචර්ස් කීපයක් එක්ක මේ බයික් එක අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේකේ සස්පෙන්ෂන් වල සෙටිංගස් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම හයිඩ්‍රොලික් ක්ලච් සිස්ටම් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ හැන්ඩල් බාර් එකේ වෙනම ස්විච් ලබා දීලා තියෙනවා. මේ ධාවකයාට ධාවනයේ යෙදෙන අතරතුරදී ඒ බයික් එකේ මැපින්ග්ස් වෙනස් කරන්න, ඒ කියන්නේ මේ බයිකේ පර්ෆෝමන්ස් අඩු වැඩි විදිහට කන්ට්‍රෝල් වෙන සිස්ටම් එකක් තියෙනවා. ඒක තමන්ට ධාවනය කරන අතරතුරදී වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් පාසුකම, ඒකත් එක්කම ලෝන්ච් ඇසිස්ට් කියන ෆීචර්ස් මේ ධාවකයාට මේ හැන්ඩල් බාර් එකේ ස්විච් වලින් යූස් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේකේ මිල ඇමරිකානු ඩොලර් 9599ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒක ලංකාවේ මුදලින් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 20ක් වගේ වෙනවා. මේ හොන්ඩ CRF 450R WE කියන යතුරු පැදිය ඇත්තටම CRF 450R කියන මොඩල් එකේම තවත් ඇඩ්වාන්ස් මෝඩ් එකක්. ඉතින් වර්කර්ස් එඩිෂන් කියලා හඳුනන මේ බයික් එකේ සාමාන්‍ය CRF 450R බයික් එකට වඩා ගොඩක් වටින මොඩිෆිකේෂන් දකින්න පුළුවන්. අපි ගත්තොත් යොෂිමුරා ස්ලිප්-ඔන් එක්සෝස් එකක්, එතකොට ටයිටේනියම් නයිට්‍රයිට් සස්පෙන්ෂන් කෝටින් එකක්, එතකොට හින්සන් ක්ලච් බාස්කට් සහ ක්ලච් කවර් වගේ තවත් ගොඩක් මොඩිෆිකේෂන් මේ බයික් එකේ හම්බෙනවා. ඉතින් මේ මොඩිෆිකේෂන් එක්ක මේකේ මිලත් සාමාන්‍ය CRF 450R බයික් එකට වඩා වැඩි. ඉතින් මේක ඇමරිකානු ඩොලර් 12399ක් වගේ මුදලට නියම කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ මුදලෙන් බැලුවොත් මේක ආසන්නව ලක්ෂ 25ක් වගේ වෙනවා. හොන්ඩ ආයතනයෙන් මේ CRF 450R S යතුරු පැදි වර්ෂන් එක හඳුන්වලා දෙන්න හේතුව තමයි ඒගොල්ලන්ගේ අනික් රේසින් වර්ෂන් බයික් වල මිල එක්ක සසඳද්දී මේ බයික් එකේ මිල ඩොලර් 1000ක් පමණ අඩුවෙන් මේ ජනතාවට ලබා දෙන්න මේගොල්ලන්ට හැකි වෙලා තියෙනවා. ඉතින් මේ මිල අඩුවීමත් එක්කම මේ බයික් එකේ පරණ වර්ෂන් වල ටෙක්නොලොජිස් තමයි ගොඩක් යූස් වෙන්නේ. ඉතින් පරණ වර්ෂන් එකේ තිබ්බ ඩුවල් එක්සෝස් සිස්ටම් එක, එතකොට ඒ කලින් ජෙනරේෂන් වල තිබ්බ චැසි ඩිසයින් එක, ඒ වගේම මේකේ හයිඩ්‍රොලික් ක්ලච් සිස්ටම් එකත් අයින් කරලා තියෙනවා. ඒ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් පාසුකම මේක දිගටම ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. සස්පෙන්ෂන් විදිහට ගත්තොත් ෂෝවා තමයි මේගොල්ලෝ යූස් කරලා තියෙන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේකේ මිල විදිහට සටහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් 8599ක්. ඉතින් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදල රුපියල් ලක්ෂ 17ක් විතර වෙනවා. පීර මොබිලිටි කියන මව් සමාගම විසින් නිෂ්පාදනය කරන මේ හස්ක්වානා FC450 යතුරු පැදිය ඒගොල්ලන්ගේ අනෙක් බයික් බ්‍රෑන්ඩ් එකක් වෙන KTM 450SXF යතුරු පැදියට ගොඩක්ම සමානකම් දක්වනවා. ඉතින් වෙනස්කම් විදිහට ගත්තොත් මේ හස්කවාන බයික් එකේ සීට් එකේ උස අඩු බවක් පේනවා. එතකොට සබ් ෆ්‍රේම් එකේ වෙනස්කම්, එතකොට ඒ වගේ සබ් ෆ්‍රේම් එකත් එක්ක බැඳලා තියෙන කොම්පෝනන්ට්ස් වල සුළු වෙනස්කම් දකින්න පුළුවන්. ඉතින් මේක සස්පෙන්ෂන් විදිහට ගත්තොත් WP තමයි මේගොල්ලෝ දාගෙන තියෙන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ කොච්චර එක සමාන වුණත් මේ KTM
බයික් එකම වගේ වුණත් මේ හස්කවාන කියන බ්‍රෑන්ඩ් එකට ඇලුම් කරන රසික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ප්‍රවුඩ් එක වෙනුවෙන් තමයි මේගොල්ලෝ මේ හස්කවාන බයික් එක නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේකේ මිල සඳහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් 10399ක් විදියට. ඒ ලංකාවේ මුදලින් ගත්තොත් ආසන්නව රුපියල් 121ක් විතර මේ බයික් එක වටිනාකම දක්වනවා. මේ කවසකි KX450 අතුරු පැදිය සාමාන්‍ය 250 අතුරු පැදියක පෙනුමට සමානව නිෂ්පාදනය කරන්න මේගොල්ලෝ උත්සාහ කරන් තියෙනවා. එතකොට අපිට මේකේ දකින්න පුළුවන් ඩබල් ඕවර්හෙඩ් කැම්ස්, ඒ වගේම මේ කැම්ස් සහ වැල්ව්ස් අතර ෆින්ගර් ෆලෝවර්ස් දාගෙන තියෙනවා. මේගොල්ලෝ මේකේ ක්‍රියාකාරීත්වය කරගන්න. එතකොට මේකේ ක්ලච් සිස්ටම් එක හයිඩ්‍රොලික් විදිහට තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. මේක නිසින් බ්‍රේක් සිස්ටම් එකක්. එතකොට ෂෝව සස්පෙන්ෂන්, ඒ වගේම රෙන්තල් ෆ්ලැට් බාස් මේ බයික් එකේ දකින්න පුළුවන්. ඉතින් මේකේ EFI මැපින්ග්ස් ලෙවල් 3කට මාරු කරන අවස්ථාව මේ බයික් එකේ ලබා දීලා තියෙනවා. ඉතින් අපිට ඊටත් වඩා වෙනස්කමක් කරගන්න ඕනි නම් වෙනම ඩොලර් 700ක් වගේ මුදලකට මේක කැලිබ්‍රේට් කරන උපාංගයක් මිලදී ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ බයික් එකේ මිල ඇමරිකානු ඩොලර් 9499ක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් මේක ලංකාවේ මුදල් ගත්තොත් රුපියල් ආසන්න වශයෙන් 119ක් වගේ වෙනවා. මේ KTM 450SX F යතුරු පැදිය ඇත්තරම 2019 වගේ ඉඳන් ලොකු වෙනස්කම් වලට භාජනය වුණේ නැහැ. මේකේ හෙඩ් එකේ, ෆ්‍රේම් එකේ සුළු සුළු වෙනස්කම් දකින්න පුළුවන්. ඒත් මේක ග්‍රැෆික් වලින් තමයි ගොඩක්ම වෙනස්කම් දකින්න හම්බ වෙන්නේ. මේක ෆෝක් සිස්ටම් එක WP බ්‍රෑන්ඩ් එක යටතේ අපිට ලබා දීලා තියෙනවා. එතකොට මේකේ බ්‍රේක් සහ හයිඩ්‍රොලික් ක්ලච් සිස්ටම් එක බ්‍රෙම්බෝ කියන බ්‍රෑන්ඩ් එකෙන් අපිට ලබා දීලා තියෙනවා. මේකේ හැන්ඩල් බාර් එකේ තියෙන ස්විච් වලින් මැප් මෝඩ් දෙකකට මාරු වෙන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, ලොන්ච් ඇසිස්ට් කියන ෆීචර්ස් දෙකත් පහසුවෙන් මේ හැන්ඩල් බාර් එකේ ස්විච් වලින් අපිට පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ බයික් එක ඇමරිකානු ඩොලර් 10299ක් වගේ මිලක් ගන්නවා. ඉතින් එක ලංකාවේ මුදලින් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 121ක් විතර වෙනවා. සුසුකි සමාගම අවුරුදු ගානක ඉඳන් මේ RM මොඩල් වලට වෙනස් වෙනස් ෆීචර්ස් දෙන්න උත්සාහ කරන අතරේ මේ 2022 මොඩල් එකට අපිට හිතා ගන්නවත් බැරි වෙනස්කම් තමයි දීලා තියෙන්නේ. ඒ මොනවාද කියලා බැලුවොත් ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එක, එතකොට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක සහ මේ ගමන අතරතුරදී මැපින් ඔප්ෂන් වලට මාරු වෙන ඔප්ෂන් සියල්ල අයින් කරලා තියෙනවා. ඒ වුණත් තාමත් මේ RM set බයික් එක මේ 450cc කාණ්ඩයේ හොඳම හැන්ඩල් දින බයිකයක් විදියට තාමත් පිළි අරගන්නවා. එදී මේ බයික් එක ගොඩක් පළපුරුද්දෙ අඩු අය කැමති බයික් එකක් වගේම ප්‍රෝ ලෙවල් එකේ ඉන්න අයත් ඒ විදිහටම ආස කරන බයික් එකක්. ඉතින් මේක මිල ඇමරිකානු ඩොලර් 8999ක් වගේ සඳහන් වෙනවා. ඉතින් මේක ලංකාවේ මුදලින් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 118ක් විතර වෙනවා. යතුරුපැදි ශ්‍රේෂ්ඨ ඉන්න ඕගොල්ලොන්ට මේ නිතර අහන්න බලන්න දකින බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි මේ TM කියන්නේ. ඉතින් මේක එච්චර ලොකු කම්පැනියකුත් නෙමෙයි අනිත් ඒවාත් එක්ක සාපේක්ෂව බලද්දී. ඒ වට මේ මෝටොක්‍රොස් තරඟවල දැන් ගොඩක් ඉස්සරහින් ඉන්න යතුරුපැති බ්‍රෑන්ඩ් එකක් තමයි මේ TM කියන්නේ. ඉතින් යමහා YZF බයික් වල වගේ පෙට්‍රල් සෙල් එක සීට් එක යටින් තියෙන විදිහට තමයි මේ TM 450Fi කියන බයික් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ ෆ්‍රේම් එක ඇලුමිනියම් වලින් තමයි නිම වෙලා තියෙන්නේ. ඒ වගේම KYB සස්පෙන්ෂන් යොදාගෙන තියෙනවා මේ TM 450Fi බයික් එකට. මේකේ මිල දක්වලා තියෙන ඇමරිකානු ඩොලර් 10995ක් විදියට, ඒ කියන්නේ ලංකාවේ මුදලින් ධන වශයෙන් රුපියල් 122ක් විතර. Yamaha YZ450F කියන යතුරුපැදියේ මෑත ඉතිහාසය බලද්දී ලොකු ලොකු වෙනස්කම් වලට භාජනය වෙලා නැහැ. ඉතින් මේ 2022 අවුරුද්දේ යතුරුපැදියේ පිටුපස රෝදය සහ සස්පෙන්ෂන් වල පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ඒ වගේම තමයි 2010 ඉඳන් මේගොල්ලෝ ඉස්සර සස්පෙන්ෂන් එක විදිහට යූස් කරන්නේ KYB කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේකේ එයා ඉන්ටේක් එකෙන් පොඩ්ඩක් ඉදිරිපසට බර වෙන්න අරගෙන තියෙනවා. මේ බයිකේ පෙට්‍රල් ෆිල්ටර් සහ එයාර් බොක්ස් ඒ වගේ දේවල් සීට් එක යට තමයි දකින්න හම්බ වෙන්නේ. මේකේ දකින්න තියෙන විශේෂම ෆීස් එකක් තමයි තමන්ගේ ස්මාර්ට් දුරකථනය ඇප් එකක් භාවිතයෙන් මේකේ EFI මැපින් වල වෙනස්කම් කරගන්න පුළුවන්. ඉතින් මේකේ වටිනාකම ඇමරිකානු ඩොලර් 9599ක් වගේ තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක ලංකාවේ මුදලින් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 119ක් වගේ වෙනවා.
මේ මොන්ස්ටර් එනර්ජි එඩිෂන් එක ඇත්තටම යමහා සමාගමත් එක්ක මොන්ස්ටර් එනර්ජි සමාගම එකතු වෙලා ටීම් එකක් විදිහටගත්තු ජයග්‍රහණ එහෙම සලකලා ඒ වෙනුවෙන් ඉපදවපු එඩිෂන් එකක්. මේ බයික් එකේ විශේෂයෙන් දැනගන්න පුළුවන් කළු පැහැති ප්ලාස්ටික් කවුලින් සහ මොන්ස්ටර් එනර්ජි ග්‍රැෆික් කිට් එක. ඉතින් ඊට අමතරව නම් මේ මැකැනිකලි මේ බයික් එකට සාමාන්‍ය බයික් එකට වඩා ලොකු වෙනසක් දක්වන්නේ නැහැ. සරලවම කිව්වොත් සාමාන්‍ය බයික් එකට වඩා පෙනුමෙන් විතරයි මේකේ වෙනසක් වෙන්නේ. ඉතින් මේ බයික් එකේ මිලදී සඳහන් කරලා තියෙන ඇමරිකානු ඩොලර් 9799ක්. මේක ලංකාවේ මුදලින් ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 20ක් වගේ වෙනවා. ලෝකෙ පුරා යන යතුරුපැදි නිෂ්පාදකවරුන් මෝටොක්‍රොස් තරඟ වෙනුවෙන් 450cc එන්ජින් ධාරිතාව යටතේ 2022 වර්ෂය වෙනුවෙන් නිපදවන ලද බයික් ලයින් අප් එක තමයි අපි ඒ බැලුවේ. ඔයා යතුරුපැදි වලට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යකඩ හීන මොටෝ බ්ලොග් මේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට මෝටොක්‍රොස් තරඟකරුවෙක් කියන හීනයක් තියෙනවා නම් ඒ දෙයටත් උදව් කරන්න අපි ලෑස්ති. ඕනෑම වයස් පරතරයකට ඕනිම කෙනෙක්ට අපේ යකඩ හීන මොටොක්‍රොස් රේසින් පුහුණු පාසලත් එක්ක එකතු වෙන්න පුළුවන්. දැනටමත් යතුරුපැදියක් තියෙන කෙනෙක් නම් ඒ යතුරුපැදියෙම පුහුණුවීම් කරන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම යතුරුපැදියක් නැහැ කියලා දුක් වෙන්න ඕනි නෑ. අපි ඔයාලට හඳුන්වා දෙන රොයින්ට් ඇන්ඩ් රයිට් හස්කොම යටතේ ඔබට ගැලපෙන යතුරුපැදියක් ඉතාමත් දැරිය හැකි මුදලකට ලබා ගන්න පුළුවන්. ආරක්ෂක ඇඳුම් කටලා සහ පුහුණුකරුවන් අපි නොමිලේම ඔයාලට ලබලා දෙනවා. ඉතින් ඒ මිල ගණන් අපේ වෙබ් පේජ් එක සඳහන් කරලා තියෙනවා. ඒ ලින්ක් එක ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් හොයාගන්න පුළුවන්. ඒකත් බලන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් එනකම් ඔයගොල්ලෝ හැමෝගෙම යකඩ ඉන්න යථාර්ථයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය.